සම්බදු සරණයි පින්න්නන්ත හැම දෙනාටම අදත් අපි සූදානම් වෙන්නේ ජය මග ධර්මදේශනාව ශත්‍රවණය කරන්න විශේසයම අද දවසේ අපේ දරුවන් අරමුණු කරගෙනයි විවේකි සතියන්තයේදී අපි මේ ධර්ම දේශනාවන් සිද්ධ කරන්නේ ඉරිද දවසේ ඉතින් අපි අපේ දරුවන් වන්සේසයම දරුවන් සහ. දරුවන් වු නිර්මාණය කන දෙමාවපියන් කියන දෙපාශයටම මේ වැඩ ්‍රහණ ඉතාමත්ම යෝග්‍ය වෙනවා. අපි ගියවතාවදී සාකච්ඡා කරා අරමුණක් ඇතිකරගන්නඩවන අරමුණට සැලසුමක් ඇතිකර ගන්න වුන කෙේ සැලසුම ප්‍රමාණාත්මකව දෛනිකව වගේම සතියකට නැතන් මාසෙකට අවුරුද්ධකට එවැනි කාලෙක සතිපතා මාස්පතා අවුරුද්ධක්කට දීර්කරමුණක් නං මේ අවුද්ධ ඇතුරතු මෙන මටික කෙරෙන්ඩෝ නෑ ඒවිදිහට ඒ ඒ සැලසුම් බෙදිලතියෙන්ට ඕන බෙදිල තියෙන වගේම ඒවා විඩෙන් විඩේ විඩෙන් විඩේ පිරික්ෂ පිරික්ස බලඩුවනු ම මේ තැනට මේ වෙනකොට ගිහිලා තියෙනවද බලාපොත්තු වෙච්ච ප්‍රමාණයෙන් කොයි තරන්නම් ප්‍රමාණයක් මගේ පැත්තෙන් සිද්ධකරගෙන තියෙනවද කියලා හැම වෙලම විමස විමසා විමස විමසා බලන්ඩෝනෑ හැම වෙලේම විමස විමසා බලන්ඩෝනෑ තමන්ගේ අරමුණෙන් කොපමණ ප්‍රමාණයක් තමන්ගේ පැත්තෙන් සිද්ධකරගෙන තියෙනවද කියලා හොඳර බලන්ඩෝන එහම නැත්තං අපි දන්නෙම නැව ටිකටික ටිකටික අඩුපාඩුකක් සිද්ධ වෙලා ලොකු පරතරයක් හිටන තමන් යා යුතු ප්‍රමාණය හැම විටේම ජීවිතේ ඒ ඒ කාලෙදී දියපුතේ අනිවාර්රයෙන්ම ඒ ඒ කාලෙදී තමන් සම්පූර්ණ කර ගත යුතු දේවල්තය නො විසෙසන් භාසාඥානය වගේ දේවල් ඒ වර්ධනය කරගත්ත යුතු කායේේදී වර්නයකරගත්ත නැත්තන් ඉට පසේ බොහෝම අපහසුකං ඇතිෙනවා ඒයි චතුර තත්වට පත්වෙන්ට හුඟක් දක්ෂතාවයන් වර්ධනය වෙන්නේ කෙනෙක්ගේ ළමා කාලයේදී ඒ කාලයේදී අය අභිබවා යන වේගවත් ගමන තමයි තමන්ගේ ජීවිත හොඟාක්වෙලාට කොයි පැත්තකටද යායුත්තය කෙනෙක තීරණය වෙන්නේ ඔන්න ඔය කියන ඒ ළමාකාලයේදී තමන් ඇතිකරගන්න වේගය අනුව තමයි. තියහෙද වේගවත් ක්‍රියාත්මොක වන්න දරුවෙක් බවට පත්වෙන්ට ඕනෙ. ඒ සඳහා අප අපේ අරමුණ පිළිබඳව ඒ අරමුණට සැලස්මක් ඇතිකරගත්ත වගේම, ක ම නැත නවත නැවත නැවත කියන එකක් ඒතමයි අරුණහි විසාාල කැමැත්තක් ඇතිකරගන්න තමන් යා ගිල් නවතින්ට බලාපොරොත්තු වෙන අරමුණ කෙරෙහි විසාාල කැමැත්තක් ඇතිකර ගණ්ඩ ඕනේ ඒ කැමැත්ත ඇති කරගන්න පමණින් අරමුණ කරෙහි තින උනන්දුව වැඩිවෙනවා. ඒ විතරක් නෙවෙයි අපි මෙව කතාගලතියන බොහෝවසිෙන් ඒ විතරක් නේ කාර්යක්ෂම වැඩකරන්නඩ පුලන්කම ලැබෙනවා සහ. අරමුණට යන හැම වැඩක්ම සතෝ සයෙන් කරන්න පුළාකම ලැබෙනවා ඔන්න ඔතනෙදී තමයි අපිට ලොකු ප්‍රශ්යක් විසදාගණඩ පුළුවන් වෙන්නේ මිනිස්සු පීඩනයට පත් වෙනවා. අපේ දලපුතාල තේරුම් ග්ඩෝ නෑ අද කාල වැඩි දෙනෙක් ඉගෙන ගණඩ ගිහිල්ලා. නොයෙකුත් අරමුණුවට අන්ඩ ගිහිල්ලා එකක වැඩ කරලා හරි පීරිත අයිබාට පත් වෙලා තියෙනවා. පීඩනයට පත් වෙනවා. ඒ පීඩනයට පත්වෙන්නේ හුඟක් අය තමන්ගේ අරමුණ කෙරෙහි මානසිකව තියෙන අකමැත්ත හින්ද බලන්ඩ ලෝකයේ මිනිස්සු කැමැති දෙයක් කරනකොට පීඩනයක් නෑ කැමැති දෙයක් කරනකොට පීඩනයක් නෑ මොන හරි අකමැත් දෙයක් කරනකට තමයි යට මානසික පීඩනය එන්නේ කැමති දෙය කරන්නේ හරි සැහැල්ලුවෙන් එතට අධ්‍යාපනය ලබන එක අපි අකමැත්තෙන් සිද්ධ කරනවා නං හරි කැමැත් තිෙන නමුත් ඒක සතුටපදන කැමැතන කැමැත යෙන බොම ඇතනිකං මේ මම ගොඩක් දියුණු කෙනෙක් වනුණ හම කියන හොඳයි කියලා කැමැත්තක් තියනවා. නමුත් හැබැයි ඒක ආසන්න වසයෙන් ගත්තත් හ එහෙම ලොකු තමන්ට එන කම්මලිකං අයින් කරගඩ සහ මේ උනන්දුවෙන් වැඩ කරට පුළුවන් ත්ක කැමැත් ක් නැහැ. එහම උන්දුවෙන් වැඩරටතර තත්වක කැත්ක් නැතිහි ද මකොද වෙන්න හරි කම්මලික් සහ හරි මානසික පීඩනයෙන් ගණන්ටිකා දන්න පීඩනයෙන් පා වෙලාගේ අකමැති දේ කරන්න ගිා හම අකමැතිබ උනත්මට කරන්්ඩ වෙලා තියෙනවා කියලා සිද්ධ කිරීම තමයි හොඟක් අයි කරන්නම අකමැති ගැෙන ගන්්ඩ එපා වෙනවා විහාාහ කරන් ගිා පාඩන් කරන්න ගිහපවෙන නමු තින් කරන්්ඩ පාය කියලා අකමැත්තෙන් නමු සිද්ධ කරන්ඩ ගිහාම තමයි ගොඩක් දෙෙනකුට පීඩනය ඇතිවෙන්නේ. ඉ එහෙම නැතුව කැමැත්තෙන් මේ කරණ්ඩ පුළුවන් තත්වකට පත් කරග්ඩ ඕන යම් දෙයක් කැමැත්තෙන් කරන්නඩ පුළුවන් තත්ත්ට පත්වන්ඩ නං අපි ඒ කරෙහි කැමැත් උපදවාගණ්ඩ ඕනේ. හරිද කැමැත්ත උපදවාගණ්ඩ ඕන මහා ප්‍රධාන ආකාරයක් තියෙනවා මේක නැවත නැවත මම සඳහන් කරන්නේ ඒක හොඟක්කායි කරන්නේ නැති හින්ද. ආයායමං අපේ දරුවන්ට යෝජනා කරනවා මේ කරලා බලන්ඩ කියලා. හරිද කරලා බලන්ඩි කියලා යෝජනා කරනවා මොකද කරලා බලන්ඩි කියලා කියන්නේ. කෙරුවොත් අනි වායයෙන්ම තමන්ට විසාාල ප්‍රතිඵලයක් ලැබෙන හින්ද මේේදී සිද්ධකරොත් මන්ට විශාල ප්‍රතිපඵලයක් ලැබෙන හිදා ඒ වෙනස තමන්ටම අධදක් ඉන්ඩ පුළුවන් හින්දයි කරලා බලන්ට කියලා කියන්නේ පල මොකක්ද මේ කරලා බලන්ඩ කියලා කියන්නේ කැමැත්ත ඇති කරන්නට තියෙන වැඩ පිළිවෙලා. ඊරි පසේ ඒ කැමැත්ත ඇති වනාට පස්සේ ඒ දවසකට කැමැත්ත තිබුණුත් වැඩිපුර සතියකට තිබුණුත් මාසෙකට තිබුණුත් ඒ මාසේ තමන්ගේ කොච්චර වෙනස් විදිහට ගෙවිලා තියෙනවාද කියලා බලාගන්න්ට පුළුවන්කම තියෙන එකන්දා අමතකවෙඩ නොදී අප රාදේ. කාලෙකට පසයා මතක් වෙන්න ඔක්කෝ වැඩටි පැත්තකරදාලා කාලෙකට පස්සෙේ මතක් වෙන්නේ මේක කොහොමත කරන්නේ කියලා. ඉති ඒක හින්දා අපිට සිද්ධ වෙනවා කෝහොමහරි තමන්ගේ පැත්තෙන් මේ දේවල් කරන්්ඩම සිද්ුව වෙනවා ජීවිතය සාර්ථක කරගණ්ඩ නං බලන්ඩ යම් දෙයක් කරද්දි සතුටෙන් කරනවා නං උනන්දුව වැඩී සතුටෙන් කරනවා නං කාර්යක්ෂමයි සතුටෙන් කරනවා තමන්ට මානසික පීඩන එන්නේෙ නෑ. එහිද සතුටෙන් කරන්නේ කැමැති දේවල් එනම් අපේ අරමුණ ඇති කරගත්තට මදී ඒ අරමුණට විසාාල කැමත්තක් ඇතිකරගන්නඩ කටයුතු කරඩු නේ සහ කළ ුතු ේ තමයි. අරමුණට ගිහාමට ලැබෙන ප්‍රතිලාබ මටේයන්ඩ බැරුණොත් මට ඇතිවෙන පාඩු තමන්ගේ ජීවිතය මෙන්න මේ වගේ ැකියාවක් කර මට්ටමකට අධ්‍යාපනයේ දුණු කරගන්නවා කියලා අදහසක් තියෙනවනං ඒගෙන හොදටමිනිහි කරන්ඩ එවැනි තත්කට ම පත්වනාට පස්සේ තියෙන වටිනාකන් දැනේවී හරිද එවැනි තත්වයකට පත්වනාට පස්සේ තියෙන වටිනාකං තමන්ට දැනේවී එතකොට ඒ හොඳද මිහි කරට මම මේතර පත්වනොත් මට මේ දවල් ලබෙනවා මේ දවල් ලබෙනවා මේ දවල් ලබෙනවා සමාජය තත්ත්වය. ගේ දෙමෝපියන්ට ලැබෙන දේවල් එතකොට තමන්ගේ නිවසේ තමට ැබ භෞතික දේවල්ය කියලාකයන්නේ වාහනයක් නිවාසයක් ඒ වගේ භෞතික දේවල් වගේම පිළිගැනීම් අන් අයගේ තුර තියන ගෞරවය ඇති වෙන හැටි ඉලාට තමගේ දෙමවපියන්ට තමන්ගේ ඥාතීන්ට ලැබෙන තමන්ගේ සහෝදර සහෝදරයන්ට තිය තත්ත්වයන් තමන්ගේ තත්ත්වයට පත්වුණොත් ඉතින් ඒ වගේ මේ පහසු ජීවිත ඒ වගේ ගුඩාහක් දේවල්තිය නො හිතන්ඩ ඒවා. ඒ දැම්මේ මම කිව්ව මාතෘකාවලින් එහාට ගිහිලා හිතන්ඩ ඕනෑ. මගේ අම්මට තාතරම මේ දිර සකනට යාල්ලට මුණුව අහිතේ දයාල ොන තරම් සන්තෝසවේද මගේ මේ සාර්ථකත්තඇත් එක්ක මොන තරං සන්තෝසයටට පත්වේද ඒකට්ටියේ කොයි තර නං ඉහල මානසික තත්වයකට ඒද. චර සැන සිරිදාක තත්වකට ඒද අධ්‍යාත්මික සුවය පවා ඇති කරඩට පුලන් යා ෘප්තිමත්තා වන යලමගේ ලාපොරත්්‍රදවල ලබුණහම ඉතින් ඒ වගේ මගේ ගමේ අය ඉස්ර හම ජීවත්වන විද මගේ රටේ ම ජීවත්වන දිහ ම ෝක ජීවත්වෙන විදි මේ වගේ ගොඩාක් දේවල් මෙනිහි කරන්ඩ මෙහි කරන්න මෙනිහි කරන්න මොකද වෙන්නේ අන්න කැමැත්ත ඇතිවෙනවා. ඒ වගේම ඒක යන්න ැරිවුණත් මොකද වෙන්නෙ කියලා අපි ගොඩක් මෙිහි කරඩු මේ කඇත්ටම දුව පුතේ මහෝතකට හිතඩ, පිෙක් පල්ල හර දාලා කටයතුරනවා නිේ රැකියාවල් තියෙනයි රැියවල්ල වැටුක් පඩුයි බොහෝ වැඩකරඩ වෙනවා. බොහෝ කය වෙහෙසලා වැඩකරන්ඩ වෙන රැකියවල් තියෙන වැටුප අඩුයි. ඒ අධ්‍යාපන සුදුසකං අඩු අයට ලැබෙන රැකියවල් වල අන්නේ වගේ තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒකින්ද එවැනි දුක්විදින රැකියාවන් කරඩ වෙනවා. නොකර ැරි ත්කට ඒව පත්වෙනවා. ආර්ථිකසයෙන් දුබලතාවයන් වලට පත්වෙනවා කැමති කැමති දේවල් තන් තරයි පුළුව ගඩ ෑ ලබාගඩ පුුවන් මක් නෑ ම ලෝක තියෙනවා බෝ සුන්දරයයි කියල සම්මත වස්තුූන් තියනවා දෙක සැපවාහන තියෙනවා සැප නිවාස තියෙනවා වගේ කොයිතරන්න හොඳට දියුණවෙච්චාය ලෝකයේ කොච්චර සැපහුවෙන් යුත ජවතව වවාදක කියෙන හොඳට මිනිහි කරන්න කාරණ සහිතව මහිි කරන්න. හදි සමාජය තියන තමන්ට ඇ ඒ තත්ත්වයන් නැතිවෙන හැටි ඔහේ ඉන්ඩට කවරුවත් ගණගන්න ඇැති රැකියාවක වනත් ඉහාම ඒ රැකියාවේ පහල මට්ට මේ ඉන්න අයට ඉහළ මට්ටමේ ඔක්කෝම අය කියන දේවල් හගෙන ඉඩ වෙන හැටි ඉතින් නිදහසක් නැතිවෙන හැටි හැම පැත්තකම්ම මානසික පීඩන සහිතව ජීවත්වඩ වෙන හැටි ගැන හොඳට 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 මිනිකරන්නුව. අරමුණට යන්ඩ බැරිවෙන තත්ත්වයක් ඇතේ අරමුණට යන්ඩ බැරිවුණොත් මට ඇතිවෙන පාඩු. අරුණට යන්ඩ පුළුවන්ව තිය තත්වයක් මේයනකොටත් තියෙනවා ඒතත්වේ ඇත්තේ අරුණට ගියොත්මට ඇතිවෙන ලාබ. මේ දෙකේම තීරණ කාලය කාලය මේ දෙකම යනවද නැද කියලා තීරණයක් ගන්ඩ පුළුවන් කාලය තමයි මේ එලබිලා තියෙන කාලය තමන්ට මේ කාලේ තමයි. මොකද වැඩිහිටි වුණට පස්සේ ඒ අරමුණට අන්ඩ තීරණය කළ යාගන්නඩ බැෑ අන්ඩ පුළුවන් අවස්ථානය උදාාරයක්යකදයට. විදාලකට ුන ගන්න වැසීම ක්තන ඇතුල් කරගන්නවා වැඇසීමාවක් තියෙනවා පුහුණු පාට මාලාවල්වලට මුණහරිය වගේ වටින දේවල් ඉගන ගණ්ඩ කෙනෙකුට තියන අවස්ථාව තියෙෙන එක්තර වයසකද විතරයි. කෙනෙක්ගින් යමක් හා ගණඩ වුනත් එහෙ මයි තියෙන අවස්ථාව තියන එක්තර සකදී විතරයි. ඉතින් ඒකින්ද මේ කුඩාකාලයේදී අපි නිවැරදිව අපිට හැකියාව තියෙනවා නම් යම්හයකින් තමන්ගේ කටයුතු හරියට සම්පාදනය කරගණ්ඩ ඒක තමයි වටිනමදේ ඒක තමයි අත්‍යවශ්‍යදේ. මේ ඒවා කරගණ්ඩනං තමන්ට අරමුණ කෙරෙහි විසාාල වූ කැමැත්තක් උපදින් ඕන. අත්තිප්‍ර බල කැමත්තක් උපදදිින්්ඩෝන අන්න ඒ කැමැත් උපදින කැමැත්ත තමයි තමන් ඉදිරියට අරගෙන යන්නේ මෙන්න මෙච්චර දුරක් යන්ඩ යම් කිසි දේකින් අපිට අපි දන්නවා. ගලක් විසිකරනකොට ඒ විසිකරන ගල ඒ විසිකරන වේගේ සහ දිසාවන්නව තම වැටන තැන්න තිරණ වෙන්න ඒවගේ අපි මේ මුලින්ම ගන්න වීර්ය තමයි මුලින්ම මේ ළමාකාලයේදීම ගන්න වේගවත් ජවය සමයි තමන්ගේ මුලු ජීවිතේම තීරණය වෙන්නේ එකයින්දා. අපි ජවසම්පන්න සිතක් ඇතිකර ගැනිමින් කටයුතු කරඩ වේගවත්ව කටයුතු කරන්න පුළුවන් මට්ටමකට කැමැත්ත හදාගන්න ඕන කැත් පදවාගණඩු එහමැමැත් ඉපදුණනොත්තමයි අපිට පුළුවන්කම තියෙන්නේ ඇත්තටම හිත ඉතාම වෙනදා තියන විහෙසකාරී තත්වය නැති වෙලා. පිපිච්ච මලක් වගේ වෙන කැමැත් එක් පිපිච්ච මලක් වගේ වෙලා ඉතාමත්ම කාර්යක්ෂම වැඩකරමින් බලාගෙන ඉන්නයට පවා ප්‍රසාධයක් උපදින ආකාරයට කටයුතු සිද්ධ කෙරෙන තත් එකට පත්කරගන්න පුළුවන්කමතියනවා. අපි ජීවිතය. ඉතින් එහෙම නිවැරදිම නිවැරදි කෙනෙක් බවට පත්වඩ නං මේවිදිහට අපි මොකද කරන්න ඕනේ අවශ්‍ය කරන කැමැත් උපදවාග්ඩ ඕනෑ. එතකොට බොහෝම අපූරුවට තමන්ටම දැනේවි. යන වැඩපිරි කොච්චර ක්‍රමාණුකූල වෙනවාද තමන්ගේ පැත්ත යන වැඩපිරිවෙල චත ක්‍රමාණනකුල ව ද කියලා ඇතකොට ළංඟට කැමැත් උපදවාගන්ට උන් තමයි කොපමන ප්‍රමාණයකට මේ කැමැත් උපදවාගන්නට ඕනෑද කියත් ගැටලුවක් එනවා. ඒ විතරක් නෙවෙයි අපි අවධානය යොමු විය යුතුම තවත් පැතක් තිෙනවා. මේ මේම ඒැන කැමැත්ත ඇතිකරගෙන කැමැත්ත වර්ධනය කරගන්නවා විතරක් නෙවෙයි කැමැත් ඇතිරගෙන කමැත්ත වර්ධනය කරගන්නවා විතරක්මත් නෙවෙයි කැමැත් වැඩිරග්ඩුවුණන කියලා පිහැමදාම් මතක් කලා තියෙන ති මේක කරලා බලටි කියලත්මං ගොඩ තාවක් කියලාති ෙනවා. අරමුණට ටිකක් වේගෙන් යන්ඩනං අපි ඒ කරන වැඩේ සන්තෝසයෙන් කරන්්ඩ නං වෙනත් දේවල් වලට කැමැත් නැි නැගී නැගිනැගී ගිහාම අර සැලසුම් මනවා හැදුවත් ඒ සැලසුම් පැත්තක තිලා අපි වෙනත් පැතිවලට අපේ අවධානය යොමුවෙලා කම ඇදිලා යනව වෙනත් දේල්ලොට එකකන්ද ජීවිතයේ තමන් බලාපොරොත්වෙන එකම අරුණට එකදිගට වේගෙන් යන්ට නං අපිට පුළුවන්වෙඩ ඕනේ එකදිගට වේගෙන් යන්ට නම් අපට ලුවන්කම තියෙන්ඩ ඕනේ කොයි විදිහකින් හරි තමන්ගේ චිත්ත අභ්‍යන්තර ගතව තියෙන කැමැත්ත කොයි විදිහකින් හරි වර්ධනය කරගඩ ඉති ඒක අනිදවල්ලොට තියෙන කැමැත්තර වා වැඩි වෙන විදිහට මෙිහිරර මෙිහිර බලබ බලබල අපේ දුවේපුතයේ නැවත 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 ඔය විදිහටම මෙිහිකර කර වෙනත් මුණවා හරි පැත්තකට අපේ හිතයන්නේ නැතිවෙන්ඩ නවත්ත ගණ්ඩ ඕනේ. අපි අරමුණේම හිත නවත් ගණ්ඩ ඕන. ඒයි අරමුණට තදින් ඇලිලා තියෙන්ට වඋන කියක් කියනවා ඒක ධර්මය තියෙන දෙයක් එක ඉතා ප්‍රායෝගික දෙයක්. ඒ කියන්නේ මන්දැන් ආය මේ කාරණා මතක් කරන්න අපි යම් කිසි වැඩපිළිවෙලකට යන්ඩෝ නෑ අපේ ජයමග ළමා වැඩසිටහන අපේ දරුවන්ට මතක ඇති ඒක සමහර අය මේ වෙන කොටත් ලුහු බඳින්ට නැත්තම් මේ වැඩසිටහනත් එක් සම්බන්ධවෙන්ඩ ඇති ඒ සම්බන්ධතාවයත් එ අපි ඉදිරියක් නිර්මාණය කරගන්ඩ ඕනෑ දිරිය නිර්මාණය කරගඩ ඕනෑ ඉතින් ඒ සඳහා අපි යම් වැඩපිරිිවෙලක් සකස් කරග්ඩ ඕනේ වැඩපිඩි වෙලක් හදෙන්ඩ ඕන හැම්බලීම අපිට බොහෝම බටහිර ලෝකයෙන් ආපු වූ බටහිර ලෝකෙන් ආපු බොහෝ දවල් තියෙනවා මේ අපේ එකක් එක එක ධනාත්මක චින්තන යට අනුකූලව අපේ මනසිකාර අපේ මනසකස් කරගන්න ඔයෙකුත් වැඩපිළියවල් හරිර තිෙනවා මේ වෙනත් ආකාරය ක්‍රමවේදයන් ඉතින් ඒවා සාර්ථකයි ඒවයි දිනපු අය ගොඩක් ඉන්න. නොමුත් තැයි හුඟක් ම අධින කරලා තියෙන හුඟක් යව අඩුාඩුකන් යෙන. හරියටම ක්‍රියාකාරිීත්වයන් ඇතුළන්ත ක්‍රියාකාරුත්වයන් ගැන කතා නොකර පවස්ථා තියෙන හැබැයි ගොඩක් ප්‍රයෝජනයක් අරගන්න පුළුවන්දේවල් ඕන තරන් තියෙනවා. නමුත් අපිට ආවේනික අපිට ගැලපෙන අපේ හිත ගැන ගැඹුරෙන්ම කතා කරලා තියෙන කරුණු දැනගෙන කරන්න පුළන් කොහොමද වෙන්නේ කියලා හැම එකක්ම දැනගෙන කරන්ට පුළුවන් ක්‍රමවැදයක් තමයි දුව පුතේ බුදුරජාන්හන්සේ ධර්මයතුර තියන්නේ. ඉතින් අන්න ඒ දේවල් ගැන අපේ අවධානය අපි ඉතාම හොඳින් යොමු කරඩ ඕනෑ. එම යොමු කරවොත් අපිට මේ බුදුරජාන් වහන්ේ දශනා කරපු ධර්මය අපට කොච්චර ඕනද කියලා ඕනෑ තරම්, උදාහරණ සහිතව හොයාගණ්ඩ ලුවන්කම තියෙනවා. ඕන තරං උදාහරණ සහිතව හොයාගණ්ඩ පුළුවන්කම තියෙනවා කොච්චර නම් ඒවගේ දේවල් අපිට ප්‍රයෝජන වදද කියලා. එතකොට තමයි අපිට ඇත්තටම අපි දරුවන්ට තේරයෙනවා බුදු හාමුදුරුවෝ ගැන අපි බයක්තියාගෙන අම්ම කියන හින්දා. තාත්තා කියන හිදා. සිය ආචි වඳන හින්දා. නැත්තං බදුදහාමුදුරුවන්ට පහනක්තියලා බුද්ධ වන්දනාවක් කරේ නැත්තං කාරදර වයි කියලා. මේ ලෝක අදෘර්ෂශමානක විදිර තමන්ට හිරිහර කරදර ඒ ඒ නවත්ත ගණ්ඩවුන හිඳ කියලා ඔන්න ඔයවගේ නං අපි බුදු හාමුදුරුව ගැන නැත්තං බුද්ධ වන්දනාව කරන්නේ ඔය වගේ අදහසකන්නම් ඒවාට කියනවා හනමිටි අදහස් කියලා. හනමිටි අදහස් කියලා කියන්නේ ඒක ශ්‍රද්ධාව නෙවෙයි එක බය. තිය බය ලෝකෙට මුුණදට තිෙන බය. අවේලාව කසනීපයක් හැදේ කියලා තින බය වලටු විභාගකට යන්ට ඉස්සෙල්ලා අසනීපයක් හැදේ කියලා සමහල්ලාට අපි භාරහර වට උත්සාහ කරනවා ඒවා බදුජන්වාසගේ ධර්මය තියෙන වන්නේ වේ. අපිට අනවශ්‍ය ආකාරයක කරදර එෙනවාවනං එන්නේ අපි පෙරකරපු වැරදිහින්දා. ඒග අපි දවසක්ම කතා කරමු. පෙරකරපු වැරදි කියලා කියන්නේ පෙර අපි ප්‍රාණගාත හොරකං ආදී දේවල් කරලා, නොෙකුත් වැරදි කරලා ඒකහින් දතමයි අපිට ඒ එක එකක ජාතියේ අනවශ්‍ය කරදරකාරී තත්වයන් ජීවිතයට එන්නේ. එතකොට එන්න ඒ තත්ත්වයන් අපේ පැත්තෙන් නිරවුල් කරගණ්ඩ, අපේ පැත්තෙන් නිදහස් කර ගන්්ඩ කොයි විදිහකින් හරි අපි වැඩිදවෙල හදන් ඕන එකට අපි ගන්න ෝකට කර්මය කියලන පෙරකරපු වැරදිවලට අපිනි ක්ම කර්මය කියර දාදනවා කර්මය කර්මය හින්ද කර්මය හින්ද කියලා අපි දුලපු තල ඕන තරන් හල තින ඕක කර්මයක් වන්න ඇති කියලා ඉතින් කමයක්ෙන්න්න දෙ මොක්ද කියලා මතක් වෙන්න එහෙම බෑ කර්මයයක්කිවා මොක්ද කියලා මතක් වෙන්ඩුව අපට කර්මයක් කියලා කියෙන මම කරපු දේල් වගගේයක් මං කරපු ක්‍රියාවන් වචනයෙන් ක්‍රියාවලින් සිතුවිල්ලෙන් කරපු වැරදි අතීතේ දී මේ ජීවිතය හෝ පෙරජීවිතයන් හොල කරපු වචන කරපු ක්‍රියා සහ ඇතිවෙච්ච සිතුවිලි. මට මේ කියදදි මදක් වුණා එක පුංචිපපුතේ කිය පෙරද දවසක මගේළඟට ාවේ අගත හත්වයක. ඇවිල්ලා. මෙන්න මෙහෙම කතාවක් මට කියවා ම හම්බෙන්ඩ බෝන කියලාගේ තාත්තර කිරතියනවා ඉතාත්ම වාස්ශ්‍රය කරන කෙනෙක් හොඳින් ති මංගැන චූටි දරුවත් දන්නවා හොඳට හම්බෙන්ඩ බෝනකාශප පහන්දුරන් හම්බෙන්ඩ ඕනකි ලැල්ලා. දැන් තාත්තවවිල් ලහනවා මෙයටවාය සෞුරුදු. එක කොලහක් විතර වගේ පොඩි බයසක් තිෙන කෙනෙ ඉතින් තාත පෞද්ලික හම් ෙන්ඩ ඕනොද නෑනෑ හෙමන් තාතා ඉන්න තැනම් මේ ලමයක් කියනවා හොඳරිගෙන ගන්න දරුවේ මේ මට බයක්තියනව හාමුදුරුවේ මොකක් දක්්ේ බය මට පිරිිකාවක් හැදේ කියලා හිතිෙනවා මට කොයිවෙලා හැ පිකාක් හදේකාව දැ කියලා ඇතිෙනවා මක ඇයි හිතෙන්නේ මංහව මොන හර පිකා ගැන වැඩියෙන් බැලුවද වැඩියෙන් කවරලට කිව්වද නැත්තම් වැඩියෙන් එක දවසක් වවිඩියක් බලට හම්බුණක්ක් පිරිිකා ගැ ඉරසයට හරියට බයහිතනකොයටට පිරිිවක් හැදීම කියලා ඇයිහෙම හිතෙන්නේ මට එතන මට තිෙන බයහිදම හැද කියලා ඇති ඔන්න මෙලාමයට අපි දැඟතුර කියර දෙෙනවා නිකං මේ වගේ ලෙඩ හැදන්නේ නැහැ කර්මයක් තියෙන්ට ඕන කර්මයකෙන වචන නැතුව ඔයා පෙර මුණ හරි වැරදි කරලා තියන මෙ හොඳ දරුවෙක් එතකොට පෙර සංසාරය මොුණහරි වැදිි කරලාතියෙන්ට පුුවන් එහම තිබොත් ම ැ ති මන්ට බර කිය ඇතු න්නන් අපේද ල ප තලට තේෙනවාන තේරෙන විදිහටම අපි ඔන්න ලමයින්ට කියනවා. පෙර මොවා හරි වැරදත් යෙන්ට පුුවන්. පෙර මොුණ හරි වැදත් තිබ නොතේක කියන්නේ හොුණවාද කර්මය කියල කිය කියන්නේ. පෙරකරපු ප්‍රාණගාත හෝරකං එතකොට බොරු කියපුවා කේලන් කියපුේවා. ඒ වගේ මුණ හරි තියෙනවනං කරපු වැරදි තියෙනවනම් සුරු ආපානය කරපේවා ඇතුකට මේ වගේ දේවල් හින්දා ඔය වගේ අපිට මොක් හරි ඕකරට කියනව විපාකයක් කියලලා හෙම වන්න පුුවන්. හැබැයි බුදු හාමුදුරුව දේශනා කරලා තියෙනවා ඒත් පටිසන් දෙන්නනැතුව නවත්තා ගණඩ පුළුවන් කියලා. ඒවත් පටිසන් දෙන්නේ නැතුව නවත්වා ගණ්ඩ පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ ගැන තමයි අපි ගොඩා හිතන්ඩ ඕනේ ඒ ගැන හිතන්ඩ කියලවන් අප ඒපුතාට කිව්වා ඔයා මොනවාහරි අතීතයේ වැරැද්දක්හින්ද ඔයාට යමක් වඩ පුළුවන්න්නං අද හිතාම නිවැරදිව. පෙරකරපු කර්මය නවත් ගණ්ඩ පුුවන්. ඉතින් ඒකට ඔයා පන්සිල්ලා රක්ෂකර ගෙන දෙම ඔපයන්ට කවදක් කත් බණන්නේ නැතුව. එතකොට නරක වචන කියන්නේ නැතුව නරක වැඩ කරන්නේ නැතුව හොරකංකරන්න නැතුව හොඳ දරුවක් විට හැදින්ට එතකොට අතීතේ වෙලා තියෙන දේවලුත් අයිංකරගන්නඩ පුලුවන් කියලා එහෙම ක්‍රමයක් දේශනා කර තියෙනවා. භාවිත කාය භාවිත සීල භාවිත චිත්ත භාවිත ප්‍රඥාව කියලා අප පෙදුව එපතේ කර්මය අපි වෙන පෙරරපු වැරදි තියනෙනවන ඒ වැරදිවලින් ලැබෙන විපාක පවා නවත්ත ගන්න පුුවන්කම තියෙන මේ දලපතාලා හලා තියවන අංගුලිමමා තෙරුණන් වහන්ේ ගැ ගුලිමලතරුණයා බොහෝ වැදි වෙච්ච කෙනෙක් හැබැකුඩා කුනන්දුවෙන් වැඩ කරලා. ගොඩක් උනන්තුුවෙන් වැඩ කලා රහතන් වහන්සේ නමක් බාට පත් වෙලා අරවා විපාක දෙන්නේ නැතිවෙන්න්නට කටයුතු කරත් ඒක තේරම වැදි කරරරකර විපාක දෙන්න නැතිවෙන්ට සකස්කරගන්න පුලුවන් කියන එක නෙවේ. එහම හරි අමාරුයි. එහෙම බෑතමන් අතින් මොකද හිතලා දැනගෙන වා දැනගෙන වැරද්දක් කරනකොට එක හාරී ප්‍රබලයි. හරිද එහම නෙවෙයි නැතුව අපේ අති ඒක විා දන්න නැතු වැද කරන කොට එකට කියන්නේ ඥාන විප්‍රයුක්තයි කියලා එතොට ඥාන විප්‍රයුක්තව කරෙන වැරැද්ද හින්දා ඒවා නවත්ත ගණ්ඩ ලේසි වෙන්ඩ පුළුවන් ඉතිං ඒ එක හින්දා ඔන්න අපි මතකතියාගණ්ඩම ඕනෑ අපිට පුළුවන් අපේ ජීවිතය ඉක්මණින් වෙනස් කර ගන්නඩ හැම පැත්තකින්ම වෙනස් කර ගඩ පුළුවන්. ඒක හින්දා ඒවා දැනගෙන ධර්මාණුකූල ජීවිතයක් අපි බොහොම ලස්සන ඉතාම ලස්සන ජීවිතයක් ගත කරන්ඩ ආරම්භ කරන්න ඕන. එතකොට හැම පැත්තකම් අපිට කරදරකාරී තත්ත්වයන්ෙන් නැව බාර හාර වගේ දේවල් අසනීපවයේ භාගිට්වද අසනීපවේ ඒක භාර වුණනාමහරි ඒයගේ පුහු දේවල් දෙමපොත් එකක සාකච්ඡා කරලා හාමුදුරුව මේ විදියට අපිට බනවල්ටත් කියල දීලා තියෙනවා කියලා කියලා මේ අපි නවත්තල පන්සිල් ආරක්ෂ කරමු දෙමපියන්ට හයිියෙන් කියන්් අපි ඔය කරන අනවශ්‍ය දේවල් නවත්තර දාලා. ඕක ඇත්තටම ශ්‍රද්ධාව නෙවෙයි. තකට අපි යම්යම් ක්‍රමවේද පවච්චි කරනකොට අප ජීවිතය ජයගණ්ඩ ඔය සටහනක් අහදලා තියාගෙන ඉන්නවා වගේ. දේවල් අපි භාවිතා කරනකොට අපිට පුළුවන්කම තියෙනවා ඉතාම හොඳින්. අපිට පුළුවන්කම තියෙනවා ඉතාම හොඳින්. අපේ ජීවිතය ගොඩක් නිවැරදි කරගන්්ඩ, ඉතාමත්ම විශල වැඩපිළිුවලට යන්න පුළුවන්කම තියෙන ජවිතය ගොඩක් නිවැරදි කරගණඩඕුන. ඉතින් ඒ සඳහා හැම පැත්තකම්ම අපි වැඩ කර්ඩඕන හැම පැත්තකින් වැඩකරණ්ඩුවුන. ඒවා ඉගැන යහපත් ප්‍රතිචාරයක් ඇතුව හැම පැත්තකම්ම ඉතා නිවැරදිව වැඩකරණඩෝන මේ මං මේ කියන විදිහට කැමැත්ත හදාගෙන කැමැත් වර්ධනය කරගත්තෝ. දෙේවලට තියෙන කැත්තර වැඩිය මෙහිකර කර මෙහිකරර හදා ගත්තොත්. හරිද අපිටම තේරෙන්ට පටන්ගන්නවා යම්කිසි තැනකදී අපි හ හරියට වැඩ කෙරෙන බව දැන් කරනවා නෙවෙයි කෙරෙන බව දැන ගන්නවා එක හැම වෙලේම තේරුම් ගඩු තැනක් මතකැතිමන් කියලා දිල තින වයිහන්දිය කියලා වයිහන්දිය කියලාකයන්නේ ඔන්න වැඩ දෙකක් කරන්න ගහාම එක වැර වැඩ දෙකක් කරන්න හිතෙනකොට හරියට අපි පාරක්දිකයවෙල්ලා වය අකරට තියෙන හන්දයක් හබනා වගේ එදඉතින් කොයි පැත්තර යන්නේ ඒවගේ පාඩන් කරන්න කුස්ේ හඳලා ඔන්නම පාඩන් කරනවාමයි කියලා හිතාගෙන එන්ඩ එනකොට මගේ කාබරේ පැත්තට ඇන්ඩ යනකොට මේ පැත්තෙන්ටව එකේ මොකක් හරී ලස්සන වැඩසට හනක් යනවා අන්න වයිහන්දයක් හරිද එතො දැන් කොයි පැත්තර දෙ යන්නේ අන්න එතකොට ි බලන්ඩුන් මං කොයි පැතරද යවුනේ මාව යවනි රූපාහහිනි පැත්තට නම් පැත්තට යනඒ එක මට නවත්ත ගන්ඩ පැහැදිලිව බැරිුනා නම් දට මතක තියාගණඩ ඕන ඒ පැත්තට යනක මට නවත්ත ගන්්ඩ පැහැදිලිවව බැරිවුනා නම් හරිද පැහැදිලියෝ බැරිවඋනා නම් මොකද වෙන්නේ ඒ කියන්නේ ඒ පැත්තට මගේ වැඩි කැත්තත් ඉක්බ කියන එකයි හැබැයි අපේ දලපතුතාරටි තේරුම්ගඩ පුළුවන් අපි නොකරනම වැඩක් තියෙන මේ බලන්න අපි ඔය පැත්තට ගිහිල්ලා පනි බල බල්ල ලේ වැඩසරහ බල යොර ච්ච මන් අපිට එපා වෙනවා හරි එපා වෙනවා එතකොට මොකද කරන්නේ හරිද එපාවුනාට පස්සේ ඒන්නේ නිකක් දැන් ආසා වඩුව ෙනන එතකට හරියට පස්සුතැලි ඇති වෙනවා. එතකොට මම හිතනවා ඊළඟ දවසෙන නැන් හෙටනම් ම කොහොමත්ම ඔය රෑ පාඩන් කරන තින ලා රප පහ ට ෑ දැ හ ු ැත් අර පැත්තරය. නම දගතට කාල පල්ල තියන දාගන්න වෙලා වෙල දැනි දාගන්න හට ගන දත්තයන්නේ හෙට ම පඩන් කරන කිය කර ඒ ඒ වෙලාවෙ හැටි හොදර දේරුම් ගඩුනේ එක ඒ වෙලාේ හැටි ත වයිහන්දයදීම පැරදුනේ දැන්වන් ඇවිල්ල තියෙන් යනි පැත්තට වහින්දේතමම පැරදදුනේ මන්දන් ඇවිල්ල තියන්නේ වහින්දයෙන් රපවාහින පැත්තර ඇල්ල වෙල ම ද හැබයි මත දයාගන්නු හටත් වයිහින්දය හම්බෙන. එට දවසේත් ඔය වෙලා වෙනකොට ආ අර පැත්තර තියෙන කැමැත්ත වැඩි එතකොට ආයන්නේ පත්තට මංහෙතැ අපි දල පුතාට ුඟක්දැකී මැතිහු ක් දස්වොල්ට අපි අධිෂ්ානයක් ගත්තර කලින් පාසලේදී අපි තීරණයක් ගත්තට හවල් දවස හවල් වෙලා වෙද අහල් වැඩි කනවා කියලා නමුත් හැ බැයි ඒ කරගණ්ඩ අපිට අවස්ථාව ලැබෙන්නේ නෑ ඒ අදාළ වෙලා වෙදි අදාළ වෙලාවද තමයි එකට ආසාවල් ඇතිවෙන්නේ කැමැත්ත වැඩි වෙන්නේ එතකොට පැත්තර තම හැරන්නේ එන්න එක දැනගත්ත නුවනතිය න අපේ දරුවෝ බුදුරජාන් වහන්සේ දේශනා කළ තියෙන ආකාරයට ඔය වයිහන් දදමා පැරදෙනවා කියලා දැනගෙන මේ වැඩිහිටි අයට අධ්‍යාත්මික ජීවිතයක් වර්ධනය කරන්න බලාපොරත් වෙනයටත් හැම සිද්ධියකදම මේක මමයි මේක මුල ධර්මයක් එකමගේ වැඩිහිටියන්ට මේ දේශනාාව තුළ ඕන තරං දේවල් මේ කියන ඔය කැමැත්ත වැඩි කරගන්නේවා කැමැත්ත ඇති කරගන්නන්නේවා ඇතිකරගත්ත කැමැත්ත වැඩිරගන්නේවා ඩිරගත ඒ වචනයටට ක්‍රියාවට එහාට වර්ධනය කරගන්න ඒවා හරි මේ ඔක්කොම හිතේ තියෙන මුල ධර්ම. ඉතින් ඒවා තමන් ක්‍රියාත්මක භාවට ගණ්ඩෝන. හරි එතකොට මේ විදිහට කැමැත්ත වැඩිවුනාද කියලා බලනය ඒවා සැරන්සරේ සැරන්සරයේ ප්‍ර්‍යවක්ෂාවක් ඉතින් එහෙම බලන්නේ සිද්ධිවෙලදී. හරිද ඒ ඒ සිද්ධියයේදී කොයි විදිහටද මේක වර්ධනය වුුණේ කියලා අපි බලන්ඩඕන ඒ ඒ සිද්ධියයේදී. ඔයි ආකාරයටද මේක වර්ධනය වෙලා තියෙන්නේ කියලා බලන්ඩ ඕනෑ මේ හැම දෙයක්ම ගැන අපි ඉතාම හොඳින් හිතර බලඩ ඉතාම හොඳින් හිතර බලන්ඩ අපිට හැම තැනකදම හැම තැනකදිම මේ සංසිද්ධියට මල පාණ්ඩ වෙනවා එතකොට දැම්මකද කරන්නේ දනග ූ පහ පතර ැත්ත දීමට පඩාක්කර දකගගේ මගේ හිතේ භහව දැට මං මොකද කරන්නේ. ආය සැරයක් අර පාඩංකරන පැත්තර තියෙන කැමැත්ත වැඩිවෙන විදිහට ඒ අරමුණට මම ගිහිල්ලා මගේ අරමුණ ජයග්‍රාණය කරවාම කහොමද. ඒ අරුණට ටඩ බැරිවුත්මට මොකද වෙන්න අපි කලින් අතා කරගෙන තිය විදිට නාරි දහක රගෙන ැවත නැවත නැවත තක හි කරන්නවා. ලබෙනලාබයන්මනොවද ම කොයි වගේ කෙනෙක් වෙනවාද කියලා ල්ළඟට රපහහිෙ බලෙක් ැලුව කියල වෙලා දත් බැලවා හටත් ැලවාන් දත් බල මොක්ත් වවේයක්වෙෙන නෑ. හරිද එදවා ඒ බලපු වෙලාවට විතරයි. ඉතින්න්න එහම හොඳට මෙනෙහි කරන්න ඕන.මිනය කරම අපේ හිතේ කැමැත්ත පාඩන් කරන පැත්තට වැඩි කරගත්තා. ඔන්න ඊළඟ දවසේ වයිහන්ද හම් වෙනකොට අපි නිකම්ම හැරෙන්නේ. අපේ දේපුත් එක් කිසිීම අපහසුවක් නැතුව මේක තින වටිනාකම් බලන්ට. යම් විදිහකින්? අපි පාඩන් කරන පැත්තට ගියානං යන්නේතුන් අපහසුතාවයකින්. හරිද ගිහිල ඉඳගත්තතුන් වැඩක් කෙරෙන්න්නේ අ රූපහහිනි වැඩසරටම හිත. හැබැ විදි කැමැත්ත හදාගෙන කැමැත්තෙම ඒ පැත්තර ගානන් රූපාහින ද බලමහෙම කලා හැල්ල බල අනයෝක කොචර බල තින ීටරැඩ මගේ මේ අරමුණටයට ැරිනුත් ම සිද් වෙනද. මගේ මේ අරමට යන්න ැරිුණුත් මට සිද්ධ වෙන දේ කියලා හොඳට දැනගෙන මයිඒ පත්තරේ අඩුවනේ. හරි. එතකොට එහෙම දැනගෙන කැමැත්තෙෙන්ම මම ගියොත් හරිද මට කැමැත්තෙෙන්ම යන්ඩ පුලුවන්කම ලැබුණොත් අරමුණට පැත්තට කැත්තෙම්ම යඩ පුුවන්කම ලැුණොත් පැදිලියෝ ම හිල ඒ වැඩේ කරන්න ඉතාම කැමැත්තෙන්. ඒ වැඩේ කර ඉතාමැ එහෙම නං අපි තේරුම් ගත යුතුව තියෙනවා අපේ ජීවිතය ගැන හ අපේ ජවිතය ගැන්න තේරුම් ගත යුතු තියෙනවා අපේ හිත ගැන එතකට කැමැත්තෙන් කරන වැඩේ කාර්යක්ක් ෂමයි කැමැත්තයෙන් කරන වැඩේ මතක ශක්තිය වැඩි හරි මොකද හිත ඒකට යෙදිලා ය හිද ඔය ගඩාක් ප්‍රශ්න විස දෙනවා එතකොට මානසික පීරන අඩුයි එක කැමැත් හදලා කැමැත්ත වඩලා එකන කැමැත්ත හදලා කැමැත්ත වර්ධනය කරලා තියාගඩනේ පැත්තට හරි ඊට පස්සේ මොගේ මේ ප්‍රායෝගක වැඩ පිළිවෙලා ඉට පසේ තව දෙයක් තියෙනවා ඒ තමයි. වර්ධනය වෙච්ච කැත්ත ආය අඩුවෙන්ඩ පුළුවන්. අපි එක වර්ධනය කරන්නේ එතුේ ආයසරක් අඩුවෙන්ඩ පුළුවන් අඩුුණුත් ආය එකයි සමහර අය එහෙම කැමැත්ත වර්ධන කරන කාලයක් හොඳට වැඩකරංගිහිල්ලා වෙන දේවල් පැත්තට කැමැත්ත වැඩිවෙලා මේ තමන් කරගෙනගේ වැඩ පිළ අඩා කරගන්න. ඒක මානසික විද්‍යාාවත්තේරුම් ගණ්ඩුනේ. හරි වෙන දේවල් පත්තර කැමැත්ත ඩිරගෙන කරගෙනයට වැඩපිළි වෙල අසාර්ථ කරගන්න. ඉතිං අන්න එහෙම අසාර්ථක කර ගැනීම, අපිට පුුවන්කම තියෙන්න්ඩ ඕනේ එහෙම අසාර්ථක කරගන්න එක සාර්ථක භාවයට පත්කරගණ්ඩ හැම නිමේෂයකම උත්සහාගණ්ඩ ඕනේ එහම නොෙන්ඩ නං වැඩිරගත්ත කැත්ත මොකද වෙන්නඩ ඕනෑ එකදිකට පවත් ගණඩ ලුවන්කම තියන්ට ඕනෑ. වැඩිකරගත්ත කැමැත්ත එකදිගට පවත්තාගන්නට පුළුවන්කම තියෙන්ට ඕනෑ. ඒක තමයි. අපි තරුම් ගණ්ු න ළඟ කාරණ වැඩිරගත්ත කැත්ත එක දිගට පත් ගණ්ඩ පුුවන්කම ති ෙන්න් ඕනෑ. එහෙනම් ඔන්න අපි බලනවා කොයි විදිහටද මේ කැමැත්ත පවත්වා ගන්නේ කියලා ඒකට දැන් කැමැත්ත වැඩිවෙන්ඩ හේතුුණේ අරමිනිහිකරප එකනේ. එහෙනම්. කැමැත්ත පවත්ත ගණ්ඩ නං එක දිගට එක දිගට මේ මෙිනිෙහි කිරීමම් ටික කර්ඩ ඕන. කැමැත්ත වැඩිුවෙන්ඩ හේතුනේ මෙිෙහි කිරීම කැමැත්ත පවත්ත ගණ්ඩ එකදිගට මේ මෙිනිහි කිරීම් ටික කරණ්ඩඕන්න. හරිද. ඉතිං ඒඒකටි දස එක වෙලාවක්දදා ගණඩු මං කියලාදිලා තියව පුරදු පුුණුවෙන්ඩෝනය කියලා ඒක පුරුදුුවෙන්ඩනම් අපේ දුවේ පුතේ එකම වෙලාවක යමක් අඩුම ගානයේ දවස් විස්සක්වත් කර්ඩ ඕන එකත් දිගට අහණ්ඩව කියලා කෙන එකට මේක ලාවදදාගන්න මොකද මේ මෙනෙහි කිරීමට වෙලාවක්දදාගන්නවා. මේක දාගන්න වෙලාවතමයි නැගිට් මක් උේ ැගිට් මන් ඇද දගෙන ඇද රි ද පුට හර ොඳර කොද කෙලින්තියාග ඉදගෙන මොදකරන්නන්නේ ම මේ අරමුණට යනවාමයි මමේ අරමුණ දිනවා මයිම මේ අරමුණට යන්ඩ අවශ්‍ය කරන සියලු වැඩපිළිවල සකස්කරගන්නවා කියලා මොකද කරන්නේ ඒ වැඩපිළිවෙල හදාගන්නවා. එතකොට හැම දාම දේ නැගට ගම මෙහි කරන්න ඕන. හරි ඒ මෙනි කරනවා කියෙන වැඩපිරු ලබි හදාගන්න අර ම මේ අරුණට ගියෝත් මේ මෙ හම ර ුි කරනක ද පන්දර කැත් වැඩ ල ද ස කමැත් ද ද ම ව ්‍රමාණාව වැැව ෙන ඇත ෙ ග ර හයකින්. මේ විනාඩි දහාය ගැන අපිට සමමාර්ට පාසල් යන්ට තියන හින්ද පරක් වෙලා නැගිටිනවා යගේ වගේ දේවල් වටල නමුත් කොහමහරි මේ විනාඩිදහය ගත කරන්නම ඕනේ ඇදන් අද දවසකට තියෙනවා විනාඩි වලින් ගත්තුොත් එක්දා සාරසිය හතලිියක් මේ විනාඩි දහය තමයි එතුට එක්දා සාරසිය තිහක්ම වෙන පැත්තක මේ විනාඩි දදාය තමයි අපේ ජීවිතය අපිට ලැබෙන හොන්දම වටිනම විනාඩි දහය එක මේ විනාඩි දාහය පුරුදු පුහු කරන්න හෝමහරි කරලා ඉදිරියට යන්ඩ පුරුදු පුහුණු කරඩ එතකොට අපිට පුළුවන්කම තිය වී ජීවිතයේ අපූර්වත්වයක් අත්විඳන්ඩ හරිද ජීවිතය අපූරත්වයක් අත්තුවිනින්ට පුළුවන්ේ දරු බලන්ඩ මේ අපූරත්වයක් කෙනෙ කෙන ලස්සන ජීවිතයක් එකක කැමැත්තේ හැම වැලම කරන්නේ. හරි ඉතින් මේක අමතක වුණොත් අයසරයක් වැඩේ සිද්ධ වෙන්නේ න ඒක හින්දා අමතක වෙන්න ඇතිවෙන්ට තමයි ඇබි සටහන කදාගන්නේ ොකද දදාගන්න සටහන දිනටික පල්ල හාර් තියනවා එක දෙක තුන අහතර කියලා නැත මාස හෙට දවස ඔක්තෝබර් දහ නමවෙනිද ආරම්භ කරනු අද දවසේ මේ ධර්ම දේශන අස්ත්‍රවනය කරන අය හෙට දවසඳ ආරම්භ කරනවා හ ව මාස දිනේ බල දිනටික ලියනවා දහනේ විස් විේක විසක විස වි තර ප ද ප හ න. මාසයක් දව ස්ක් කර මේ ලිය ගෙන ට මෙහ පැත්තති අරමුණ මෙිහිරව්ුවොත් ඒ දින ටිස්සලා හයට වෙලාවට උදේ නැගිට අරමුණමනෙහි කරොත් ඒ දිනට සරැහි හටක් නත් දාන්න උදේ නැගිට ගමන් කරොත් හැබ හැබයි නගිට ගමන් කරන්න බැරිු උොත්මක් දනොන්න කරන්න ආපහු වෙන දෙයක් කරකරන්න ගම මෙිහි කරන සමහට බස්ස එක යනකොට වන්නට පුළුවන් ල් බසෙ කියයන කොට වඩ පුුවන් නැත්තං දත් මැද මැද ඉන්නකොට වෙන්ඩ පුළුවන් ඒත් මෙනහි කරනවා. හරි හැබැයි හරිලක්නොත් දාන නෑ. මේ විදිහට එක දිගට සමහරටවන්න දැ දවස් දෙක් හරිලක්ුණන දරතුන්න දවස බැරිවුනා න්න හතරන දවස පස්සේ දවස හරලක්ුණ දාලා ඉළඟ දස ැවුණ හම වඩ පුුවන්. එහෙම නෙවෙේ මේක පුංචි තරගයක් වගේ තමන් එක කරන මොකද කරන්නඩෝනේ එක දිගට මේ හරිලකුණ දවස් විස්සක් වැටෙනකං. ර ඕ අතර මැද එකක්වත් කැඩෙන් නැතිවෙන්ඩට හරිද දැන් අපිහිතම උදාහරයකද දැන් දාහනම පටන් ගත්තා විසි පස්සේනිදා වෙනකම් මේ කරගෙන කරගෙන ගිය අේ විසිහය බැරි වුණා විසිහත් බැරි වුණ දැන් විසිට ර අය දවස ක් එක දික කරන්නන මේ දිට එකදිගට දින විශසක් මේක හරි ලකුණ වැටෙනකං අපි මේක සිද්ධ කරගෙන අන්ඩ ඕන එහෙමඋනොත් තමයි අපිට පුළුවන්කම තියෙන්නේ මේ පුරුදු කරගන්ඩ මේක පුරුදු කරගතට පසිේ දුවයි පුතේඒ එක ජීවිත පුරුද්දක් වෙනවා. ජීවිතයටම පුරදදු වෙනවා හරියට උදේයට නැගිට හම උදෑසන තේක පුරුදු වෙලා තියෙනය උදෑසන තේක පුරදදු වෙලා තියෙන අය උදේ නැගිට ගමං තේකබොන්ඩ ඉබේව මතක් වෙනවානි ඒ පුරුද්ධ පුරුදුනහම ඒ කරනවා ඒවගේ හැමදා මුදේ කොහේ හිට අලංකාව කොහේ නිදාග නැටියත් අපි නැිරින්ට පැව වෙන නෑදෑග දරක ගියත් වෙන මො වොනවාට ගියත් එතක කොටාර නිකං ඉන්ඳගෙන අප පිට තැනට ගිල්ලායිද එක පාටම ස්පාගෙන මිනිහි කරන්න බැරි නම් ඇඳ ඳදගෙන නිදි වගේ ඉදගෙන හරිවි නාරි හය මෙ මේනිහි කරන්න් ඕන ඒ මොකද ඕ ඉතින් හැමෝටම කියන්න ඕන දෙවල්නෙ ඒවා දැනගත්තා කියලා හොඳයි දැන ගත්තා කියලා හොඳයි සමහරයින්නන සහරදවල් දනගත්තාහම එකකෙව කියන අය ඒක හින්ද එහෙමත් නැතුව අපි අපි කොහම හරි තමන්ගේ වැඩේ හරියට කරගන්ඩ හට කියලා දෙන්නට පුළුවන්න්න මේ වැඩේ බොහෝ ොහොඳදයි. ඇ මේ විදිර ගොඩා අපි හොඳට කැමැත්ත ඇතිකරගෙන පවත් ගණ්ඩුනේ එහෙෙනම් දැන් අපි දන්නවා. අපි ගියවතාවේ ග සතිය සාකච්චාකර අරමුණක් ඇතිකරගණ්ුන සැසුමක් හදා ණ්ඩුන කියලා ඉති හෙෙන දැන් අපේ ජීවිතය ජයගණ්ඩා වශකන අ්‍යවශ කාරණා කීපයක් අපි මේ සති දෙකේ කතා කරා. පලවෙනිියක අරමුණක් ඇතිකරගන්න එක. දෙවිනියක ඇතිකරගත්ත අරමුණ ඉදිරියට අරගෙනයන්ට අවශ කරන සැලසුම් හදාගන්න එක එකට සම්පූර්ණ වැඩ ටික හොයාගෙන සම්පූර්ණ කාය බලලා ඒ කාලයෙන් බෙදලා ඒ කාලෙට මේ ට්ටිවර ෙන්ඩ ඕනෙක හදාගන්ඩ ඕන. මිනි එක අරමුණට කැමත් ඇති කරගන්න එක. හරි එක්කම ඒ ඇතිකරගත්ත කැමැත් ඇතිකරගන්ත කැමැත්ත වර්ධනය කරගණ් ෝනේ මොුණවදක්වා ද අනිදේවල්ලට තියෙන කැමැත්තර වඩ. ඇතිකර ගත්ත කැමැත්ත වර්ධනය කරගන්නට ඕනේ අනිදදේවල්ලට තියෙන කැමැත්තට වඩා වැඩිවෙන විදිහට. එනම් අරමුණක් ඇතිකර ගණ්ඩු ඕනේ ඒට සැලසුම් හද්ඩ ඕනේ ඒට කැමැත් ඇතිර ගණ්ඩ ඕනේ ඇතිකරගත්ත කැත්ත වර්ධනය කරගණ්ඩ ඕනේ මොනවදක්වාද අනිද දෙවල්ලට තිය කැත්ත වැඩ වර්ධනය කරගත්ත කැමැත්ත අඩුවෙන්ට දෙන්න තු පවත් ගණ්ඩ නේ. සටහන පාවිච්චි කර් ඕන එක දිකට දින විස්සක් හරි ලකුණු වැටනකං ඉයි සටහන පොිරල් විසි කල් දාන්ඩෙ ඕනවන්න නැහැ. කාලෙක දෑ අඩුවනෝගේ තේර තේරුුණොත් ඒ විදිහයට ආයිසරයක් සටහනටික දවසක් කරන්න තුකර දව වික්කො ව නිත්න පැහැදිලි වෙනසක් තමන්ට අත්දකිට පුළුවන්. ති මුකූත් නෙවෙයයෝකෝම බයිනං එකම දෙයක් විතරක් කරඩ අරමුණ පැත්තට කැමැත්ත ඇතිව විදේ මිනිහි කිරීම්ටිර උදේසන කරන මෙිෙහි කිරීම් ටික, විතරක් කරන්න ඉතිරිටික වෙයි. හරිද කැත්ත ලොකුවට හැදුනොත් ඉතිරිික කහොමත් වෙනවා දුවේ පුතේ ඒ අනිවාර් දෙයක්. කැමැත්ත හැදුනොත් ඉතිරිටික කොහොමත් වෙනවා. ඉතිං ඒකහින්දා කැමැත්ත හැදාගණ්ඩ හැමවෙලේ මුත්සහ කරන්ඩ ඕනේ. ජීවිතයේ තමන්ට අවශ්‍ය කරන වැඩපිරිවෙල නිර්මාණය කරගෙන තමන්ගේ තුළින් කැමැත්ත හදාගණ්ඩ හැමවෙලේ මුත්සාහ කර්ඩ ඕනෑ. ඒ ජීවිතයේ යා යුතු ඉලක්කයට එහෙම කරපු අයි ජීවිතය ජයගන්නවා ජීවිතය ජයගන්න ක්‍රම තියෙනවා. තු බෞද්ධ ධර්මයට අනුව ජීවිත ජයගන්න ක්‍රමවේදය ගැන තමයි අප මේ සාකච්ඡා කරමින් ඉන්නේ. ඉති ඒකහින්දා අපි කොයි විදිහකින් හරි අපි කටයුතු සම්පානය කරගන්නඩ මේ ජීවිතය සාර්ථක කරගැෙන සස සූපත් කරගන්නඩ හැම කෙනෙකටම ශක්තිය දෛරෙලා බේවා අපේ දවා දරුවන්ට සේසේෙන්ම ශ්‍රේෂටේක් වඩ ටේක් රක්නවය අපි හිමදාදම කියන්නේ තමන් ශ්‍රේෂ්ට ජේස්ටේක් වෙන්ඩ සමාජයේ ම වැදගත් මනුසෙක් විදියටට තමගේ ජීවිතය සකස් කරගෙන රටට යට වැඩදායක දරුවෙක් වඩ නාගතයේ දේ ශක්තිය දෛර ල බේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තිං නිවසේඳලා ධර්මය ශ්‍රවණය කරපු දවා දරුවන්ට තමන්ගේ ජීවිතය හදාගන්ඩ අවශ්‍ය කරන කාරණා දැනගන්න ඒ කට්ේ ජීවිතය නිවැරදි කරගන්නකොට ඒ නිවැරදි කරගන්න වාර්යක් වාරයක් ගානේ ඒයට බොහෝම පින් සිද්ුවනවා. ඉතින් එහෙම බොහෝම පින් රැස්වෙනවා ඒ කාරණාවත් එ අපි බලන්ට ඒ ඇතිවෙන පින් අප අනමෝදන් කරම අදවසි ධර්ම දේශනාව තමන්ගේ නිවසට අරගෙනෙන්ට උදව්පකාරපු මාම ැන්දරලාටල් යානමි. ව අපිට කටයුතු කරපු දායකත්වය ලබා දුන්න අයට අපි මේ පින් අනෝදන් කරමු ඉති එයට කොහොමත් බොහෝම පින් සිද්වවා. නමුත් අපි මේ අපි තුළ ජනිත වෙන සියලු පින් අනුමෝදන් මේවා කියල ප්‍රාත්ථනා කරමු. සසරවසන තා කල්ලේ ඇත්තන්ට කල්්‍ය අනමිත සම්පත්තිය ල බේවා. පාපමිත්‍ර ඇස්තුරකට පත්නු ේවා වසානේදී උතුම් ධර්මාබෝධය සඳහම පින් හේතුේවා කිය ප්‍රාත්ථනා කරමිති අද දවසේ. ඉන් අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වය වසයෙන් සඳහන් කළ තියෙන මාවතගම පොලිසිය පාර ලිපිනයෙහි පදිංචි DWM විජේරත්න H වසන්තාකු මාරි හේරත් කියන දෙපළ තමයි අදසේ දායකත්වය දරන්නේ. DW දිලිනිකු මාරි විජයරත්න දියනියගේ උපන්දිනය වෙනුවෙන් සහ වය සෞුරුදු අනුව දෙකක් වු සීතා නවරත්න මෑණියන් හට නිදුක් නිරෝගි භාව ලැබේවා කිය නර්මුණෙන් විතරක් නෙවේ දේශකයන් වහන්ස ඇතුළු. මහා සංගරත්නයට සිවුවක් පිරිසට චතරාත්ත ධර්මය අවබෝධය පිසම හතුවේවා කියෙන අරමුණෙෙන් තමයි අදවසම ධර්මයශන දායකක්ව දරන්නේ. ඉතින් විජේරත්න මහතාත් එච්චෙන් වසන්තා කුමාරි මහත්මයත් කියන දෙෙන ඇතුළු සුජීවත්ත වාසය කරන ඒදා අබර මෑණියන්ට ඒවගේම උපන්දිනය සමරණ දියනියන්ට. ඒ ඇතුළු සජවත්වවාසක හැබ න ික් රෝගීචිර ජයන ලබේවා කියල ප්‍රාත්ථනා කරම ඒගේ ඒ අතන් ව ිය පරෝගගේ සිලු තීන්ත් පි න ද වා කිය ප්‍රාථනා කරම් ඒ හැම දෙනාටම උතුම් චතුරර් සති ධර්ම අවබෝධය සඳහාම ඒ හැම දෙනාටමත් න පින් හේතුව ඒවාකිලබි ප්‍රාර්ථනා කරම. හැම දෙනාට තේරවාන්සරණයි.